විශ්වාස කරන්නත් බෑ. අනුපමා එයා හරි කියන එක ඔප්පු කරන්න පින්කිගේ මුළු අවුරුද්දම විනාශ කරනවා කියන එක. හේතුවක් කරගන් වලට මං ඉඩ තියන්නේ. මං දුවට කිසි වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ. ඉස්කෝලේ මැනේජ්මන්ට් එකත් එක්ක මං කතා කරනවා. මං කරන්නේ පින්කිට යහපතක් වෙන දේක්. එතෙන්ද අනුපමාට විරුද්ධව යන උනත් ඒකත් කරනවා. ඔව් රාජ් ඒත් දැන් ඔයාගේ මූඩ් එක හදා ගන්න. ඔයාට හෙට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඔයා ඒ කම්පැනි එකේ HR එම්ම අඳුරනවත් එක්කනේ. මට විශ්වාසයි හැමදේම හොඳින් වෙයි. මිස්ටර් ෂා අපිට දැනගන්න ලැබුණා ඔයාගේ වයිෆ් අනුපමා ෂා ඔයාගෙන් දික්කසාද වෙන්න යනවා කියලා. මේ කතාව ඇත්තද? What? ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔයා එයාගේ මානසිකත්වය හොඳ නෑ කියලා චෝදනාවක් කරනවා කියලා. ඇත්තටම එයාට මානසික ප්‍රශ්නයක් තියෙනවද? ඉස්කෝලේ වෙච්ච දෙයට බලපෑවෙත් මේ දෙයමද? ඔයා පිළිගන්නවද? ඔයාගේ බිරිඳගේ මානසික ගැටලුව හින්දා අහිංසක දරුවන් ගොඩ දෙනෙක්ගේ ජීවිත අනතුරේ වැටෙන කියා කියලා. මගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඔයාලට කිසිම අයිතියක් නෑ. මේ ප්‍රශ්නේ ඉස්කෝලේදී වෙච්ච අනතුර සම්බන්ධවයි. යහන්න. මං කලිනුත් කිව්වා වගේ මේ රිපෝට් එක ලැබෙනකල් අපිට මුකුත් කියන්න බෑ. No comments please. මිස්ටර් ෂා මොනවා හරි කියන්න. ඔයාල please ගෙදර යන්න. ඒ කියන්නේ ඔයා පිළිගන්නවා වගේ බිරිඳගේ මානසික තත්ත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නේද? You shut up and get out. රාජ්. අපි මොනවා හරි කියන්න. ඔබ යන්න.